Garu Mulasana Mantri Tumani, Visheshayenma Saukhya Amatyanshayata Adala Vaisheshaya Mama Dan 2015 Indala Ekadigata Me Patten Patan Ganna Obathuma Uttara Denawa. Garu Amathumani 2015 Indan Gatha Vechcha Wasara 4 Tula Saukhya Amatyanshaye Madihathwimen Karana Lada Sadhaniya Katiyutu Kipayak Pilibandawa Issellama Mama Katha Karanna Kemathi. විශේෂයෙන් ජාතික ඖෂධ අධිකාරී පනත මේ පාර්ලිමේන්තුවට ගෙනල්ලා සම්මත කරලා මෙරටේ ජනතාවට වැදගත් වන අත්‍යවශ්‍ය ඖෂධ ප්‍රමාණයක මිල අඩු කරන්න ලැබීම මම හිතන්නේ අමාත්‍යංශය පැත්තෙන් ගත්ත ඉතාම සාධනීය පියවරක්. ඒ ඇතුළට සාමාන්‍ය බෝනෝන් රෝග වලට අදාළ ඖෂධ පමණක් නොවේ පිළිකා රෝග වලට අදාළත් ඖෂධ වල සැලකිතු මිල අඩු වීමක් තිබීම ජනතාවට සහනයක් ලැබිලා තියෙනවා. ඒ වගේම මම කියන්නට කැමති පසුගිය වසර කීපය තුළ හෘද රෝගීන් සඳහා ස්ටෙන්ට් සහ අක්ෂි කාච ලබා දීමේදී නොමිලේ ලබා දීමට රජයේ රෝහල් මගින් ගනු ලැබුණ පියවරත් ඒ ජනතාවට එයාගේ ආර්ථික බර පහසු කිරීම සඳහා යම් පහසුවක් වෙලා තිබෙනවා. මේ කරුණු දෙකම අගය කරන අතරේ මේ ක්‍රියාවලිය ඉදිරියට පවත්වාගෙන යාමේදී එන අභියෝගයක් පිළිබඳවත් මම ඔබතුමාට මතක් කරන්න කැමතියි මේ වෙලාවේ. ඒ තමයි සාමාන්‍යයෙන් මේ ඖෂධ නිෂ්පාදනය කරන ඖෂධ සහ මේ උපකරණ නිෂ්පාදනය කරන සමාගම් ලෝකයේ අධිකම ලාභ ලබන ආයතන ඔබතුමා දන්නවා. ඒ නිසා අපි ජනතාවට ගුණාත්මකභාවයෙන් ඉහළ ඖෂධ සහ මේ කාච සහ ස්ටෙන්ට් ලබා දීමේදී ඔවුන්ගේ පැත්තෙන් වෙන්න පුළුවන් දේ තමයි මේවායේ ඔවුන්ගේ ලාභය පවත්වා ගැනීම සඳහා ඒ ගුණාත්මකභාවය යම් මට්ටමකට පහළ දාන කටයුතු කරන එක. ඒ නිසා අපිට අභියෝගයක් හැටියට තිබෙනවා අමාත්‍යංශයේ මගින් භාණ්ඩාගාරයේ බදු මුදල් වියදම් කරන මේ ක්‍රියාවලිය පවත්වාගෙන යාමේදී ජනතාවට වඩාම හොඳ ගුණාත්මකභාවයෙන් ඉහළ ඖෂධ සහ මේ උපකරණ ලබා දීමේ වගකීමක් අභියෝගයක් හැටියට අපි ඉස්සරහ පවත්වනවා කියන එක මම කියන්න කැමතියි. තුන්වෙනි කාරණේ හැටියට මම යම් මගේ කිරීමක් කරනවා ඔබතුමාලා ආරම්භ කරපු 1990 සුවසැරිය ව්‍යාපෘතිය. අතර මේකෙන් රටේ මේ ක්‍රියාත්මක වෙච්ච ප්‍රදේශවල ජනතාවට සේවයක් සැලසෙනවා. ඒකද මම ඔබතුමාගේ අවධානය යොමු කරනවා. එහි කටයුතු වලට බඳවාගත් කාර්ය මණ්ඩලය ඔවුන් මාස 3ක ඉන්දියාව පුහුණුවට ගිහිල්ලා තමයි ගත්තේ. මම කියන්නේ සෞඛ්‍ය සේවාවේ රෝගියෙකුට හදිසි අවස්ථාවකදී ලබා දෙන්න ඕන ප්‍රතිකාර වලට සාපේක්ෂව ඒ පුහුණුව ප්‍රමාණවත් නැහැ කියන එක අපි කවුරුත් පිළිගන්නවා. ඒ වගේම දැන් සමහර තැන්වල වාර්තා වෙලා තිබෙනවා හදිසි අවස්ථාවවලදී ඔවුන් කැනියුලා එකක් දාලා හරි රෝගිය අරගෙන එනවා. දැන් කැනියුලා දාන එකේ තිබෙන බරපතල තත්ත්වය ඔබතුමා දන්නවා. ඒක සාමාන්‍යයෙන් රෝහලේ සුළු සේවකකත් කරන්න ඉඩ දෙන්නේ නැහැ. එතකොට මම කියන්නේ දැන් අපි අඩුපාඩුකම් සහිතව ආරම්භ කළත් මේ ක්‍රියාවලිය ඉස්සරහට යනකොට ඔවුන්ට යම් කාල සීමාවක් තුල උන්ගේ පුහුණුව යථාවත් කරන්න කටයුතු කරන එක හොඳයි කියලා මම යෝජනා කරන නිසා මෙන්න මේ කරුණු තුන විශේෂයෙන්ම පසුගිය කාලය තුලදී අමාත්‍යංශය පැත්තෙන් ගත්ත හොඳ පියවරක් හැටියට අගය කරන්න කැමතියි. ඒ වගේම ගරු ඇමතුමනි රටක් හැටියට සෞඛ්‍ය පිළිබඳව කල්පනා කිරීමේදී අපට මුහුණ දෙන්න සිදුවන අභියෝග ගණනාවක් තිබෙනවා. පළවෙනි එක තමයි දැන් අපි ලෝකේ විශේෂයෙන් දකුණු ආසියාවෙත් සමහර ආසියාවෙත් සෞඛ්‍ය සම්බන්ධයෙන් සමහර දර්ශකවලින් ඉදිරියෙන් හිටියට අලුතෙන් ලෝකේ සෞඛ්‍ය පිළිබඳව කරන නිර්ණායකවලදී සමහර විට අපේ තත්ත්වයන් පල්ලෙහාට ගිහිලා තිබෙන උදාහරණයක් හැටියට මම ඔබතුමාගේ අවධානය යොමු කරනවා. අපේ රටේ දැන් පැතිරෙමින් පවතින අපට තවමත් අභියෝගයක් හැටියට තිබෙන මේ දුෂ්පෝෂණ තත්ත්වය පිළිබඳව ඔබතුමාම සෞඛ්‍ය අමාත්‍යංශයෙන් ඉදිරිපත් කරපු සංඛ්‍යාලේඛන හැටියට ගත්තොත් අපගේ 2016 සංඛ්‍යාලේඛන මම ඉදිරිපත් කරන්නම් බර අඩු දරුවපත් 15.7%ක් වාර්තා වෙනවා. ඒ වගේම අවුරුදු 5ට වඩා අඩු දරුවන්ගෙන් 17.3%ක් උසට සරලන වයසට සරලන උස නැහැ. ඒ වගේම 15.1%කට කෘෂ වීම නැත්තම් වයසට සරලන බර නැහැ. ඒ වගේම අනිත් ඒ වගේම මේ දරුවන්ගේ අවුරුදු 5ට වඩා අඩු දරුවන්ගේ 15.1%ක් රක්තහීනතාවයෙන් පෙළෙනවා කියලා අමාත්‍යංශයෙන් වාර්තා කරනවා. ඒකට මෙන්න මේ සංඛ්‍යාව ගත්තොත් එහෙම ටිකක් බරපතල තත්වයක් 15.17% අතර ප්‍රමාණයක දරුවන් අපේ රටේ කිසියම් වූ ආකාරයක, ඒ කියන්නේ දරුවෝ 6 දෙනාගෙන් එක්කෙනෙක් කිසියම් වූ ආකාරයක මන්දපෝෂණ තත්වයෙන් පෙළෙන එක. ඒ වගේම මෙතනින් එහාට කල්පනා බැලුවොත් එහෙම අවුරුදු 10 19 අතර මේ නව යෞවන වයේ පසුවන දරුවන්ගෙන් මේ විදිහට වයසට ගැලපෙන උස නොමැති දරුවන් ප්‍රමාණය 13.5% විදිහටත්
බරාඩුවීම 126.9ක් විදිහටත් ඇනීමියා තත්ත්වය එහෙම නැත්නම් රක්තහීනතාව 108.5ක් විදිහට වාර්තා වෙනවා. ගර්භණී මාතාවන් අතරෙදි මේ උස අඩුවීම 104.4කුත් අර BMI යගේ පහත ඉඳීම 121.5කුත් ඇනීමියා තත්ත්වයේ 131.8කුත් يعني ලේ අඩු ගර්භණී මාතාවන් තුනෙන් එකක් වාර්තා වෙලා තිබෙනවා. ඒතකොට මේ මෙන්න මේ සංඛ්‍යා ලේඛන පිළිබඳ අවධානය යොමු කිරීමේදී කරු අමතුමනි අපි මාතෘ මරණ අඩු කරගෙන තිබෙනවා ලදර මරණ අඩු කරගෙන තිබෙනවා ඒවයි අපි කාලයක් තිස්සේ සෞඛ්‍ය වෙනුවෙන් කරපු මැදිහත් වීමේ ප්‍රතිඵල අත්පත් කරගෙන තිබෙනවා නමුත් අපේ මග හැරුණු නැත්නම් යම් කිසි ආකාරයක අපේ ප්‍රමුඛතාවයෙන් නොලැබුණු ශේෂ්ත්‍රයක් විදිහට දැන් මේ විවිධාකාර එක පැත්තකින් මන්ද පෝෂණය අනිත් පැත්තේ මේක ඇතුළේම තිබෙනවා අවුරුදු 5ට වඩා අඩු දරුවන්ගේ 1%ක් ස්ථූලතාවයෙන් පෙළෙනවා අවුරුදු මේ 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 ගර්භණී මාතාවගේ 124ක් ස්ථූලතාවයෙන් පෙළෙනවා. එතකොට මෙන්න මේ මන්ද මේ මේ අදුෂ්පෝෂණයේ තිබෙන අන්ත දෙකෙන්ම පෙළෙන රටක් බවට අපි පත් වෙමින් යනවා. එතකොට මෙන්න මේ දුෂ්පෝෂණ තත්වය ජයග්‍රහණය කිරීම අපි ඉස්සර අභියෝගයක් හැටියට තිබෙනවා කියලා මම කියන්න කැමතියි. ඊළඟට ඊළඟ කාරණේ තමයි මේ බෝනෝ රෝග සම්බන්ධයෙන් ඇති වෙලා තිබෙන තත්වය ගත්තොත් එහෙම ඒකත් අපි ඉතා වැඩි වශයෙන් අවධානය යොමු කළ යුතුයි. සාමාන්‍යයෙන් ලෝක සෞඛ්‍ය සංවිධානය කියන හැටියටම අපේ රටේ අවුරුදු 20ට වඩා වැඩි ජනතාවගෙන් 4%ක් කුමන හෝ බෝනෝ රෝගයකින් පෙළෙනවා. අවුරුදු 60ට වඩා වැඩි ජනතාවගෙන් 7.7%ක් හෘද රෝගයෙන් පෙළෙනවා. කවර හෘද රෝගයකින්? 30%ක් අධික රුධිර පීඩනයෙන් පෙළෙනවා. ඒ අයගෙන් 21%ක් බෙහෙත් ගන්න ප්‍රතිකාර ගන්නේ නැහැ. වැඩිහිටි පිරිමින්ගෙන් 25%ක් අධිබර, 34%ක් කාන්තාවන්ගේ අධිබර. මේ සාමාන්‍ය මීට අවුරුදු 2කට කලින් තිබුණු සංඛ්‍යා ලේඛන. දැන් මේකේ තිබෙන කතාව තමයි මේ බෝනෝන රෝග මේ ජනතාව හෘද ආබාධ හෝ පිළිකා හෝ අධික රුධිර පීඩනය හෝ දියවැඩියාව හෝ එක පැත්තකින් මේවස් අර මුදල් තමන්ගේ පොකට් එකේ තියෙන මුදල් වියදම් කරලා ගන්න රෝග. ඒ වගේම මේ රෝග වලට ප්‍රතිකාර කිරීමේදීත් අපේ භාණ්ඩාගාර තියෙන මුදල් තමයි වියදම් කරන්නේ. ඒ නිසා රෝගයට ගොදුරු වෙන්නත් රෝගයට ප්‍රතිකාර කරන්නත් මේ රටේ ජනතාවගේ මුදල් වියදම් වෙන රෝග තත්ත්වයක් තමයි මේ පෙන්නුම් කරන්නේ. එතකොට අපිට දැන් ඉතාම ඉක්මනට මෙන්න මේ බෝ නෝන රෝග පිළිබඳව මේ අභියෝගයේ ජයග්‍රහණය කළ යුතුව තිබෙනවා. තුන්වෙනිද මම ගන්න කැමති අපිට තවමත් විශ්සේ ගන්න බැරි මේ නිදන්ගත වකුගඩු රෝගය සම්බන්ධ ප්‍රශ්නය. ජනාධිපතිතුමා සෞඛ්‍ය මන්ත්‍රීලා ඉන්න කාලෙත් ඔබතුමා ජනාධිපතිතුමාට වුණාට පස්සේ ඔබතුමාත් විවිධාකාරයේ වැඩපිළිවෙළ අනුගමනය කළා. නමුත් තවමත් මේ රෝගයට නිශ්චිත හේතුව හොයාගන්න අපි අසමත් වෙලා තිබෙනවා. ඒක මේ රෝගයට ප්‍රතිකාර කිරීමේදී අත්‍යවශ්‍ය සාධකයක්. මේ රෝග සාධකේ හොයාගන්න එක නමුත් අපි අසමත් වෙලා තිබෙනවා. ඒ නිසා දැන් මේ කලින් නම් අවුරුදු 60ට වඩා වැඩි රෝගීන් වාර්තා වුණා. දැන් අවුරුදු 7, 8, 10 දරුවොත් වකුගඩු රෝගීන් හැටියට වාර්තා වෙන්න පටන් අරන් තිබෙනවා. ඒක මම හිතා රටක් හැටියට අපි ජයග්‍රහණය කළ යුතු අභියෝගයක් ලෙස අපි ඉස්සරහ තිබෙනවා කියලා කියන්න කැමතියි. හතරවෙනි කාරණේ තමයි බෝන් රෝග සම්බන්ධයෙන්ුත් විටින් විට පැතිර මේ වසංගත රෝග තවමත් අපි සමත් වෙලා නැහැ. ඒ සම්බන්ධයෙන් සම්පූර්ණ වශයෙන් විස්තුමක් හොයාගන්නට දැන් 2017 අවුරුද්දේ ගත්තොත් එහෙම ඒත් ඩෙංගු රෝගීන් 186,000 අතර වාර්තා වෙලා තිබෙනවා. මරණ 400ක් වාර්තා වෙලා තිබෙනවා. මේ ගත වෙච්ච මාස 3 දල වශයෙන් ඩෙංගු රෝගීන් 11,890ක් 12,000කට ආසන්න ප්‍රමාණයක් වාර්තා වෙලා තිබෙනවා. එතකොට මේ අවුරුද්දෙන් අවුරුද්දට වෙන වසංගත තවමත් අපි ඉස්සරහ පවතිනවා. අපි ඒක අභියෝගයක් හැටියට බාර ගන්න ඕන. ඊළඟ එක තමයි අපි මේ අයවැය විශාල මුදල් ප්‍රමාණයක් සෞඛ්‍ය ශේෂය සඳහා වියදම් කරාට අමතුමා දන්නවා මේ වෙනකොටත් අපි ඒ කියන්නේ ජනතාවගේ පොකට් එකෙන් සෞඛ්‍ය සඳහා වියදම් කිරීම සාපේක්ෂව වැඩි රටවල් ගොන්නට තමයි අයිති වෙලා තිබෙන්නේ. ලෝක සෞඛ්‍ය සංවිධානය කියන හැටියටම දැන් උදාහරණයක් හැටියට මේ දකුණු ආසියානු දකුණු සහ නැගෙන මේ අග්නිදික ආසියානු කලාපේ නැගෙනහිර ටිමෝරය තමන්ගේ සාක්කුවෙන් ජනතාව සෞඛ්‍ය වියදම් කරන්නේ 10%යි. තායිලන්තේ 12%යි. මාලදිවයිනේ 18%යි. බූතානේ 25%යි. අපි 42%ක් වියදම් කරනවා. ඒතකොට සෞඛ්‍ය සඳහා හැමදාම අයවැයෙන් මෙතරම් මුදල් ප්‍රමාණයක් වෙන් කළ තිබියදීත් ජනතාවට තමන්ගේ සාක්කුවෙන් සෞඛ්‍ය සඳහා වියදම් කරන්න වෙලා තිබෙන්නේ ඇයි? ඒ ප්‍රශ්න අපි උත්තරයක් හොයන්නට ඕනේ. මොකද දැන් අපි දන්නවා සාමාන්‍යයෙන් ගත්තොත් එහෙම මේ මේ ජනතාව තමන්ගේ පොකට් එකෙන් සෞඛ්‍ය සඳහා වියදම් කරනවා කියලා කියන්නේ එක්කෝ ඩිස්පෙන්සරි එකකින් බෙහෙත් ගන්න නැත්නම් චැනල් සර්විස් එකකට නැත්නම් ඖෂධ මිලදී ගන්න. එහෙම නැත්නම්
රෝග පරීක්ෂණ සඳහා. එතකොට දැන් මේකේ තියෙන ප්‍රධාන ප්‍රශ්නේ තමයි ගරු එමතුමනි, සාමාන්‍යයෙන් අපේ රටේ නේවාසික රෝගීන්ගෙන් 96%ක් පමණ රජ රෝහල් නිතර ප්‍රතිකාර ගන්න. හැබැයි බාහිර රෝගී අංශයේ ප්‍රතිකාර ගැනීමේදී දැන් මේ පෞද්ගලික අංශයේ මැදිහත් වීම 50%කට වඩා වැඩි වෙලා තිබෙනවා. දැන් ගත්තොත් මේක නිකන් 54-46 මට්ටමට ළඟා වෙමින් තිබෙනවා. ඒ කියන්නේ දැන් අපේ බාහිර රෝගී අංශය, නේවාසික අංශය පිළිබඳව රජයේ රෝහල් පිළිබඳව ජනතාවගේ විශ්වාසයක් තිබුණත් බාහිර රෝගී අංශයේ තිබෙන තදබදය, ඒ වයිදී වෛද්‍යවරුන් රෝගියෙක් කෙරෙහි දක්වන්න ලැබෙන කාලය, ඒ සියලු කාරණා නිසා සහ අනිත් පැත්තෙන් OPD විවෘත කළා තිබෙන වෙලාව, ඒ සියල්ල විසින් තමයි මේ ජනතාව පෞද්ගලිකව ප්‍රතිකාර ගන්න යොමු වෙලා තිබෙන්නේ. ඒ වගේම අපි දැන් මේ ඖෂධ සඳහා විශාල පිරිවැයක් භාණ්ඩාගාරයෙන් දැරුවත් තවමත් මම හිතන්නේ එක රෝහලක් වටේ තියෙන එක ෆාමසියක්වත් වැහිලා නැහැ පාඩුයි කියලා. ඒ වගේම එක පරීක්ෂණාගාරයක්වත් වැහිලා නැහැ. එතකොට මෙන්න මේ ජනතාවගේ පොකට් එකෙන් වියදම් කරන්න තිබෙන අවස්ථා සීමිත කරන්නේ කොහොමද කියන එක පිළිබඳවත් අපි සලකා බැලිය යුතුයි. මොකද මේ 42%ක් ජනතාවට වියදම් කරන්න සිද්ධ වෙනවා කියලා කියන්නේ ඒක සෞඛ්‍ය දර්ශක පැත්තෙන් ගත්තොත් ඉතා හොඳ එකක් නෙමෙයි. ඊළඟට අපට තිබෙන අභියෝගයක් තමයි ගරු මන්ත්‍රීතුමනි, දැන් මේ මද්‍රව්‍ය ජාවාරම මර්ධනය කිරීම සඳහා විවිධ ක්‍රම අනුගමනය කරමින් යනවා. හැමදාම කිලෝ 100 ගණන් අත්අඩංගුවට ගන්නවා. ඒක හොඳයි. ඒ ජාවාරම මර්ධනය කරන්න නම් අනිවාර්ය වශයෙන් එවැනි වැටලීම් කරන්නට ඕනි. හැබැයි ඒ වැටලීම් කිරීම මාධ්‍යවල පෙන්නුම් කරලා ඒ පිළිබඳව ජනතාවගේ අවධානය දිනා ගන්නා වගේම ඒකෙන් සතුටු වෙලා අප්පුඩි ගහලා ත්‍රිල් එකක් අරගෙන පැත්ත කරලා ඉන්න සෞඛ්‍ය අමාත්‍යාංශ අයිතියක් නැහැ. ඒ තමයි මේ මත්කුඩු වලට ඇබ්බැහි වෙන වරක් හෝ ඇබ්බැහි වෙච්ච තරුණයන් හෝ තරුණියන් ඔවුන් මේකෙන් මුදවා ගන්නට ඔවුන් පුනරුත්ථාපනය කිරීමේ වගකීම තිබෙන්නේ සෞඛ්‍ය අමාත්‍යාංශයට. නැත්තම් මේ STF එක අල්ලනකොට ගිහිල්ලා මාධ්‍ය අරගෙන ගිහිල්ලා බොහොම උජාරුවට කෑ ගහන්න පුළුවන්. නමුත් ඒකේ අනිත් ප්‍රතිඵලය පිළිබඳව, ඒ කියන්නේ ඒට ගොදුරු වෙන තරුණයා පුනරුත්ථාපනය කිරීමේ විද්‍යාත්මක වැඩපිළිවෙල ක්‍රියාත්මක කරන ඕන සෞඛ්‍ය අමාත්‍යාංශය. මම හිතන්නේ ඒක NGO වලටවත් INGO වලටවත් නැත්තම් අපේ ආගමික ස්ථාන වලටත් බාර දීලා හරියන්නේ නැහැ. සාමාන්‍යයෙන් අපේ රටේ 2017 ගත්තොත් ගෞරව ඇමතුමා ලක්ෂයක් අතරංගුවට පත් වෙනකොට මද්‍රව්‍ය සම්බන්ධ වැරදි නිසා 2700යි පුනරුත්ථාපනය වෙලා තිබෙන්නේ. ඒ පුනරුත්ථාපන කඳවුරුත් දැන් සාමාන්‍යයෙන් ඔය කියන ආරක්ෂක අමාත්‍යාංශයේ පවත්වාගෙන යන පොළොන්නරුවේ කඳ කාඩුවල තිබෙන එක හොඳයි කියලා. නමුත් දැන් ඒකෙත් 250කට ඉන්න පුළුවන් තැනකට දැන් ටිකක් 1000කට ආසන්න ප්‍රමාණයක් දාලා තියෙනවා. ඒත් මේකේ මම හිතන්නේ සෞඛ්‍ය අමාත්‍යාංශය විසින්, මොකද මේ මත්කුඩු වලට ඇබ්බැහි වෙච්ච කෙනෙකුට ඊළඟට එන ශරීරය ඇති වෙන ශරීරයේ ශාරීරික සහ මානසික ඇති වෙන වෙනස්කම් වලට විද්‍යාත්මකව ප්‍රතිකාර කිරීමේ වැඩපිළිවෙල, පුනරුත්ථාපනය කිරීමේ වැඩපිළිවෙල අනිවාර්ය රජයක් හැටියට බාර ගන්න ඕන. එහෙම නැත්නම් ඒකෙන් එන ප්‍රතිවිපාක ඉතාම භයානකයි කියලා මම කියන්න කැමතියි. ඉතින් මෙන්න මේ වගේ අපිට මේ මෑත කාලයේ මතුවෙච්ච අභියෝග ගණනාවක් තිබෙනවා. සෞඛ්‍ය අමාත්‍යාංශයේ මේ පිළිබඳ අවධානය යොමු කරලා මම හිතනවා මේ සඳහා කඩිනම් සහ ස්ථිරසාර වැඩපිළිලක් මේ ප්‍රශ්නවලට උත්තර ලබා දෙන්නට අනුගමනය කරයි කියලා. ඊළඟට ශේෂ්ත්‍රයේ පැනගිලා තිබෙන එක එක ශේෂ්ත්‍රවලට බලපාන ගැටලු කීපයක් පිළිබඳව ඔබතුමාගේ අවධානය යොමු කරනවා. දැන් අපේ රටේ මේ අක්ෂිරෝග සම්බන්ධයෙන් තිබෙන අවධානයක් ටිකක් වැඩි වෙලා තිබෙනවා. අක්ෂිරෝගත් ඇත්තටම යම් ප්‍රමාණයකට වැඩි වෙලා තිබෙනවා කියලා වාර්තා වෙනවා. නමුත් ඔබතුමා පිළිගන්නව ඇති මේ අක්ෂිරෝග විශේෂඥයන් අපට ඉන්න ගණන ප්‍රමාණවත් නැහැ. ඒක හැමදාම වෙලා තියෙන, මට මේ සංඛ්‍යාලයකින් ඉදිරිපත් කරන්න පුළුවන්, 1987 ඉඳලා 2018 වෙනකන් ගත වෙච්ච වසර 30 ගණන තුලම අපි අක්ෂි වෛද්‍ය විශේෂඥයන් 106යි හදලා තියෙන්නේ. ඒ 106 නුත් දැන් 57යි රජයේ රෝහල් වල වැඩ කරන්නේ. 27ක්ම ඉන්නේ අපට ස්ථාන මාරු කරන්න බැරි එන් ස්ටේෂන් වල. ඒ වගේම දැන් අපි 2020ට ගණන් හදලා බැලුවොත් අඩුතරමේ අක්ෂිරෝග විශේෂඥයන් 49කවත් හිඟයක් පවතිනවා. මේ බෙදලා ගිහිලා තින්නේ කොහොමද ගරු ඇමතුමනි? බස්නාහිර පළාතේ 21ක් ඉන්නවා. දකුණු පළාතේ 9ක් ඉන්නවා. බස්නාහිර පළාතේ 21ක් ඉරියට කළුතර රෝහලේ නෑ, ඒක පුරක් පාඩුයි. දකුණේ 9ක් ඉන්නවා. සබරගමුවේ 3යි ඉන්නේ. උතුරු මැද 5යි ඉන්නේ. උතුරු මැද 3යි ඉන්නේ. වයව පළාතේ 5යි ඉන්නේ. මධ්‍යම පළාතේ 9යි ඉන්නේ. ඌව පළාතේ කවුරුවත් නෑ.
ඌපලයි තුනක් ඉන්නවා නැගෙනහිර පළාතේ කවුරුවත් නැහැ උතුරු පළාතේ හතරක් ඉන්නවා මේ විදිහට තමයි මේ ඉන්න ප්‍රමාණය බෙදලා ගිහිලා තිබෙන්නේ දැන් මේ තිබෙන ගැටලුව මේ විශේෂඥ වෛද්‍යවරුන් තෝරා ගැනීම සඳහා නැත්තම් ඔවුන්ට පුහුණුව ලබා දීම සඳහා පවත්වන විභාගේ පවත්වන්නේ අවුරුද්දට එක සැරයක් ඒකෙනුත් අවුරුද්දකට 14ක් විතර තමයි ගන්නෙ ඒතර මේ සංඛ්‍යාව වැඩි වෙලා නැහැ මේකේ තිබෙනවා නම් ගැටලුවක් ඔවුන්ට පුහුණු වීම ලබා දීම සඳහා රෝහල් නැහැ කියලා මම හිතන්නේ අපිට යෝජනා කරන්න පුළුවන් කුරුණෑගල අනුරාධපුරේ බදුල්ල රත්නපුර මඩකලපු වගේ රෝහල් වලට පුහුණු ලබා දෙන්න පුළුවන් ඒ නිසා මම කරුණාවෙන් ඉල්ලන්න කැමතියි මෙන්න මේ අක්ෂි රෝග විශේෂඥයන් සම්බන්ධයෙන් මවුන් ප්‍රමාණය වැඩි කිරීම සඳහා ඇත්තටම කළ යුතුව තිබෙන්නේ රෝහල් ප්‍රමාණය වැඩි කරලා ඔවුන් බඳවා ගැනීම එහෙමනම් අවුරුද්දකට දෙස්රයක් කරන එක මේ මේ ප්‍රශ්නයම පැන්න ගිල තිබෙනවා ඔබතුමා දන්නවා ඇති ප්‍රසව හා නාරි රෝග විශේෂඥයන් සම්බන්ධයෙන් ඒ අයගෙත් ඉන්න ප්‍රමාණය අපේ තිබෙන අවශ්‍යතාවයේ ප්‍රමාණවත් නැහැ හැබැයි අවුරුද්දේ කසරා එක්සෑම් එක තියන්නේ එතකොට මේ ගන්න ප්‍රමාණය ඉතාම සීමා සහිත වෙලා තියෙන මේක ගන්න බැරි වෙන හේතුවක් නැහැ මේක මොකක් හරි කොලෙජ් එකේ ප්‍රශ්නයක් තියෙනවා නම් සාකච්ඡා කරන්න පුළුවන් නමුත් ඒකත් මම හිතන්නේ අපි ඉක්මනට වැඩි කළ යුතුයි කියලා ඒ වගේම තමයි මේ දැන් අපිට මේ ප්‍රශස්ත සෞඛ්‍ය සේවාවක් පවත්වා ගන්න නම් අපි කවුරුත් පිළිගන්නවා ඒ තුල ඉන්න කාර්ය මණ්ඩලය තෘප්තිමත්ව තියා ගන්නට ඕනේ ඒ කාර්ය මණ්ඩලයේ විශේෂඥ වෛද්‍යවරයාගේ ඉඳලා සුළු සේවකයා දක්වා සියලු දෙනාගේ මානසික තෘප්තිය ඇතුව වැඩ කරන් තමයි අපිට අර ශාරීරිකව සහ මානසිකව රෝගී වෙච්ච ජනතාවට ප්‍රශස්ත සේවාවක් සපයන්න පුළුවන්කම ලැබෙන්නේ. දැන් මේ වෙලාව වෙනකොටත් මුතුමා දන්නවා වෛද්‍යවරුන්ගේ ප්‍රශ්න කීපයක් පැන නැගිලා තිබෙනවා. මම හිතන්නේ තවමත් මේ ලබා දෙන මූලික වැටුප අපිට තවදුරටත් වැඩි කරන්න පුළුවන් නම් මේ වෛද්‍යවරු ප්‍රමාණයක් රටේ රඳවා ගන්න පුළුවන්. දැන් අපිට තියෙන මූලික ප්‍රශ්නයක් තමයි අපේ වෛද්‍ය පීඨවලින් 1100ක් එළියට ආවට ලංකාවේ රැඳෙන ප්‍රමාණය අඩු වෙලා තියෙනවා. ඒතොර මේ අය රඳවා ගන්න නම් ඔවුන්ට ලැබෙන මූලික වැටුප මීට වඩා වැඩි කළ යුතුයි කියලා අපි හිතනවා. ඒ වගේම තමයි දැන් පහුගිය කාලේ ඔවුන්ට මේ වැටුප් දීමනා ප්‍රශ්නය නිසාම පර්මිට් වාහන බලපත්‍රයක් ලබා දුන්නා. නමුත් ආණ්ඩුවේ හිටියටි වාහන බලපත්‍රය අතේ තියන් ඉන වෛද්‍යවරුන්ටත් ඒ පර්මිට් එක කැන්සල් කරා. දැන් මේක අතේ තියාගෙන ගෙදර ඉන්නවා. ඒ වගේම තමයි පර්මිට් එක කැන්සල් කරාට පස්සේ සෞඛ්‍ය අමාත්‍යාංශය පර්මිට් නිකුත් කරනවා. දැන් මේ මෙන්න මේ දැන් අපි පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට දෙන්න පුළුවන් නම් අපි කියන්නේ කරුණා කරලා මේ අයට ලබා දෙන වැටුප් පිළිබඳවත් අවධානය යොමු කරලා මේ පර්මිට් එකෙන් වාහනයක් ගෙනා ගන්න අවස්ථාව ලබා දෙන්න කියලා. ඒ වගේම දැන් මේ වෛද්‍යවරු වැඩ කිරීමේදී ඔවුන්ට මේ සේවා පවත්වා ගන්නකොට කාර්ය මණ්ඩලයේ ප්‍රමාණවත් නොවීම ගැටලුව පැන නැගිලා තිබෙනවා රෝහල් ගණනාවකම. ඒ වගේම තමයි ඔබතුමා දන්නවා දැන් මේ වෙනකොට හෙද නිලධාරිනියන් නිලධාරීන් වැඩවර්ජන ක්‍රියාමාර්ග නිරතන ඊයේ සහ අද ඔවුන් ඉදිරිපත් කරන ප්‍රශ්න ගණනාවක් තිබෙනවා විශේෂයෙන්ම අපේ රටේ මේ සෞඛ්‍ය සේවා පවත්වා ගැනීම සඳහා අවශ්‍ය කරන හෙද හිඟයක් තිබෙනවා අඩුතරමේ මේ සේවාව තව විධිමත් කරන්නට නම් තව 25000ක්වත් අපි බඳවා ගත යුතුයි කියලා අපි හිතන්නේ දැන් ඉන්න ප්‍රමාණය දෙගුණයක් කරන්නට ඕනේ ඉතින් මේ ඉන්න හෙදියන් ඇත්තටම ඔවුන් ලොකු සේවාවක් සිද්ධ කරනවා දැන් මේ නිලැඳුන් දීමනාව සම්බන්ධ ප්‍රශ්නයක් පැන නැගිලා තිබෙනවා ඒ වගේම ඔවුන්ට ලැබෙන අනිත් දීමනා සම්බන්ධයෙන් තමයි මේ වැඩවර්ජනය පැන නැගිලා තිබෙනවා මම හිතන්නේ මේකට මැදිහත් වෙලා ඒක ඉතාම ඉක්මනට නිවැරදි කළ යුතුයි මොකද ඔවුන්ට ඒ තමන්ගේ ජීවිතේ පවත්වා ගන්නට අවශ්‍ය කරන මූලික පහසුකම් ටික ලබා දුන්නොත් තමයි ඔවුන් තෘප්තිමත් සේවාවක් තමන් හැමෝට එන රෝගියාට ලබා දෙන්නේ ඒ වගේම දැන් මේ සුළු සේවකයන් අපේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ ඉන්න කාර්ය මණ්ඩලයේ 50කට වඩා වැඩි 54000ක් විතර ඉන්නවා දැන් මේ සුළු සේවකයන් ඔවුන් විටින් විට විවිධ ආණ්ඩුවේ විවිධ ඇමතිවරු බඳවාගෙන තිබෙනවා දැන් ප්‍රශ්න තිබෙන්නේ බඳවා ගත්තට පස්සේදී ගත්තේ කොහොමද එයාගේ අධ්‍යාපන සුසුකම් මොකද්ද කියලා කාලයක් ගියාට පස්සේ ප්‍රශ්න කරන එක තේරුමක් නැති වැඩක් වෙනවා දැන් ඔබතුමාව දන්නවද පොළොන්නරුවෙන් ඒ කාලේ අරන් තිනවා 4000ක් විතර අධ්‍යාපන සුසුකම් මොකක්වත් නැහැ ගොඩක් අයට දැන් කොහොම හරි කළා කාලයකට පස්සේ ස්ථිර කළා හැබැයි 260 ගණක් ඉන්නවා ස්ථිර කරගන්න විදිහක් නැහැ දැන් අවුරුදු 5ක් 6ක් මේගොල්ලෝ සේවාව සපයලා තිබෙනවා ඒකෝර දැන් මම හිතන්නේ මේ වෘත්සම්තුත් ඉල්ලීම තිබෙන්නේ ඒ ගත්ත විදිහේ අඩුපාඩුකම් දැන් ඉතින් කරන්න දෙයක් නැහැ නමුත් ඔවුන් මේ සේවාවට ඇවිල්ලා යම් සේවාවක් සපයලා තිබෙන නිසා කොහොම හරි මේ අය රාජ්‍ය සේවයට අන්තර්ග්‍රහණය කරන්න තත් ස්ථිර කරන වැඩපිළිවෙලක් හදන්න කියලා ඉදිරියට මේ බඳවා ගැනීමේදී ඇත්තටම විධිමත් ආකාරයකට බඳවා ගැනීම සකස් කළ යුතුයි එහෙම නැත්නම් වෙන්නේ හැමදාම මේ ප්‍රශ්න ඉතුරු වෙලා තිබෙනවා ඊළඟට ඔබතුමා වෘත්ති සමිති නායකයෙක් හැටියට වෘත්ති සමිති වල සායන කාලයක් වැඩ කරපු කෙනෙක් හැටියට මේ වෘත්ති සමිති ටිකනම කියනවා ඔබතුමාගෙන් මේ සාකච්ඡාවක් එහෙම ගන්න අමාරුයි කියලා සමහර වෘත්ති සමිති
ඔබතුමත් එක්ක සාකච්ඡා කරන්න උත්සාහ කළා අමාත්‍යංශ ලේකම් එක්ක සාකච්ඡා කරන්න උත්සාහ කළා බැරි මත අතිරේක ලේකම් කෙනෙක් හරි සාකච්ඡා කරලා තිබෙනවා මම හිතන්නේ මේ වෘත්තීය සමිතිය තුල ඒ සාකච්ඡා ලබා දෙනවා නම් මේ ප්‍රශ්න සැලකුණු ප්‍රමාණයක් විශ්ස ගන්න පුළුවන්කම තිබෙනවා එතකොට ඔවුන් සාකච්ඡාවක් දෙන්නේ නැතිකොට තමයි අවසානයේ වැඩ වර්ජන වලට යන්නේ සමි යම් කිසි ආකාරයකට ඔවුන්ගේ තිබෙන හොඳ යෝජනා අරගෙන ඔවුන්ට තිබෙන ගැටළු පිළිබඳ අවධානය යොමු කරන්න පුළුවන් නම් අපි හිතනවා මේ වෘත්තීය සමිතිවලුත් සේවාවක් අමාත්‍යංශ පැත්තට කරගන්න පුළුවන්. ඒ වගේම දැන් මේ අපිට හොඳ සෞඛ්‍ය සේවාවක් පවත්වාගෙන යාමේදී ගරු ඇමතුමා අපි එළියේ වැඩ ගොඩක් කරනවා. හැබැයි මම හිතන්නේ අපි අමාත්‍යංශ පිළිබඳව අවධානය යොමු කළ යුතුයි. මට දැනගන්න ලැබිලා තියෙන හැටියට අමාත්‍යංශය ඇතුළේ පුරප්පාඩු ගන්නාවක් තිබෙනවා. විශේෂයෙන් පරිපාලන සේවාවේ මම දන්න හැටියට ඔබතුමා නිවැරදි කරන්න පුළුවන් මම වැරදි නක් පුරප්පාඩු 13ක් පමණ තිබෙනවායි කියලා මූල්‍ය ශේෂ්ත්‍රයේ පුරප්පාඩු සිපාක රාසන් ප්‍රමාණයක් තිබෙනවායි කියලා. දැන් මෙන්න මේ අමාත්‍යංශ තුල තිබෙන පුරප්පාඩු නිවැරදි කරගන්න. ඒ වගේම දැන් මම කතාව පටන් ගන්නකොටත් කිව්වා ඇමතුමා අවුරුදු 4ක් හිටියා. හැබැයි ප්‍රශ්න තිබෙන්නේ සෞඛ්‍ය අමාත්‍යංශ වගේ තැනක ලේකම් අවුරුද්දෙන් අවුරුද්ද මාරු වෙනකොට ඒක මේ අමාත්‍යංශ පරිපාලන කටයුතු වලට බාධාවක්. මම හිතන්නේ දැන් ලේකම්වරු 4ක් විතර මාරු වුණා කියලා. මම බලාපොරොත්තු වෙනවා දැන් වර්තමානින් ලේකම්තුමිය කාලයක් ඉඳී කියලා. එක්කෝ විශ්‍රාමයන් ආසන්න ලේකම්වරෙක් එන එකෙන් හරි එහෙම නැත්නම් වෙන මොකක් හරි හේතුවක් උඩ හරි අපිට මේ දිගින් දිගටම අමාත්‍යංශ ලේකම්වරු මාරු වෙනවා අඩුතරමේ මේක මේ තාක්ෂණික ශේෂ්ත්‍රයක් නිසා එන ලේකම්වරයාට අවුරුදු 3ක්වත් මේක ඉන්න පුළුවන්කම ලැබෙනවා නම් ප්‍රශ්න අඳුරාගෙන ඒකට මැදිහත් වීමේ පාසුවක් තිබෙනවා කියලා මම හිතනවා. රෝහල් පරිපාලනයේ පැන නැගිලා තිබෙන ගැටලු කිහිපයකුත් තිබෙනවා. බොහෝ රෝහල් වල වැඩ බලන පත්වීම් තිබුණා යම් ප්‍රමාණයකට ඒක දැන් නිවැරදි කරගෙන යනවා. අපි ඉල්ලන්නේ මෙන්න මේකයි ඒ පත්වීම් ලබා දීමේදී රෝහල් පරිපාලනයට ඇත්තටම සුසුකම් සහිතයි දාන්නේ. එහෙම නැත්නම් ඔබතුමාට පේනවා ඇති නුසුදුස්සන් පත් කරපු හැම තැනකම ප්‍රශ්න ඉතුරු කරලා තිබෙනවා. මේ පාර්ලිමේන්තුවේ ගේසරේ අයවැය විවාදෙදී මම මතු කරා ඔබතුමාට ජයවර්ධනපුර රෝහලේ ඇතිවෙච්ච ප්‍රශ්නයක් පිළිබඳව. ජයවර්ධනපුර රෝහලේ අධ්‍යක්ෂවරයා පත් කිරීම ගැටළු සහගතයි. ඔහුට ඉල්ලන සුසුකම් නැහැ. ඔහුට ඒ අවශ්‍ය කරන විදිහේ පරිපාලන සුසුකම් නැහැ කියලා මම බොහොම පැහැදිලිව කිව්වා. එමතුමා ඒ වෙලාවේ උත්තරයක් දුන්නේ නැහැ. ඔබතුමාට තව විනාඩියක් දෙනවා ගරු මන්තුමා. මට විනාඩි 5ක් මම ගන්නද? කාගේ කාලයද ඔබතුමා ගන්න? රයිට් බොහොම ස්තුතියි. ඒ සම්බන්ධයෙන් සේවකයාට ප්‍රශ්න පැන නැගුණා. අවසානයේ මොකද වුනේ? අභියාචන අධිකරණ තීන්දුවක් දුන්නා මේ පුද්ගලයා සුසුකම් නැහැ කියලා. ඒ විතරක් නෙමෙයි. මේ පුද්ගලයා අධ්‍යක්ෂ තුරේ වැඩ කටයුතු කරන කාලේ මොකද කරේ? රෝහලේ මේ ඇඳහියපත් පරිගණකගත කරන්න කිරීම සඳහා ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කරා. ඒක ලබා දීලා තිබෙනේ ටෙලි චැනලින් ප්‍රයිවට් ලිමිටඩ් කියන ආයතනයට. මේකේ තියෙනවා මේ විගණන වාර්තාව. තමන්ගේ බිරිඳ ඉන්න අධ්‍යක්ෂ කවරියක් හැටියට කටයුතු කරන ආයතනයට තමයි මේක ලබා දීලා තිබෙන්නේ. රුපියල් මිලියන 18කට ආසන්න මුදලක් රුපියල් මිලියන 17.67ක් ඒ ආයතන ලබා දීලා තිබෙනවා. මේකේ විගණන වාර්තාව තිබෙනවා. මෙන්න මේක මම කියන්නේ මේ නුසුදුසු පුද්ගලයන් විවිධ හේතු මත පත් කරාට පස්සේදී සෞඛ්‍ය සේවාව පවත්වාගෙන යන්න බැරි වෙනවා. ඒ නිසා මේ පත් කිරීම ලබා දීම සුසු ඕන තරම් ඉන්නවා. ඒ අය පිළිබඳව අවධානය යොමු කරා නම් මේ ගැටලු පැනගින් නැහැ කියලා මම ඔබතුමාට කියන්න කැමතියි. ඒ වගේම මම ඊටම වේගෙන් අවධානය යොමු කරන ඔබතුමාට මෙන්න මේ පිළිකා රෝග නිවාරණ ශේෂ්ත්‍රයේ පැනගිලා තිබෙන ගැටලුවක් තිබෙනවා. ඔබතුමා දන්නවා ඇති දැන් මේ කොබෝල්ට් මැෂින් එක දැන් ඒක සාමාන්‍ය ලෝකයේ දියුණු රටවල නම් 1985 කාලේ තමයි මේක භාවිතයෙන් ඉවත් කරේ. මේ නිසාම සෞඛ්‍ය අමාත්‍යාංශය 2011-12 කාලේ තීන්දුවක් ගත්තා අලුත් මැෂින් එහෙම නැත්නම් ලීනියක් ෆේරේට මැෂින් ගෙන්නන්න. ඒ ගෙන්නන්න යනකොට 2011-12 කාලෙදී ව්‍යාපෘතිය සකස් කරාට මේ ඒකට ස්පෙසිෆිකේෂන් හැදුවේ 2007 වගේ පරණ අවුරුද්දකට අනුකූලව. ඒ නිසා ගෙනාපු මැෂින් ඇත්තටම දැන් මේ සාමාන්‍ය ගත්තොත් මේ පිළිකා රෝග නිවාරණය ඒ තාක්ෂණයේ වේගෙන් ඉස්සරහට යන නිසා මේ මැෂින් ගෙන්නනකොට ඒක පරණයි. ඒ තාක්ෂණයේ පරණ යල් පැනලා තිබෙන්නේ. ඒ නිසා මොකද වෙන්නේ දැන් මේ ඒක මේක තිබෙන දූෂණ නිසා මොකද මේක ලොකු මුදලක් මේකේ 2012 ඉඳලා වෙන් කර මුදල ගත්තොත් එහෙම රුපියල් මිලියන 7090ක මුදලක් වෙන් කරලා තිබෙනවා. ඒ නිසා මේ වංචා දූෂණ නිසා අමාත්‍යංශය නතර කළා. හැබැයි ප්‍රශ්න තිබෙන්නේ දැන් මේ ශ්‍රී ලංකා කොලෙජ් ඔෆ් ඔන්කොලොජිස්ට්ලා කියනවා ඒගොල්ලන්ට ඕන කරන්නේ මේ තිබෙන ආයතන සම්බන්ධ ප්‍රශ්නයක් නෙමෙයි. මේ තිබෙන පිරිවිතරයන් සම්බන්ධ ප්‍රශ්නය. අමාත්‍යංශයේ නිලධාරීන් කීප දෙනෙක්
තාම මුරණ්ඩු සහගතව මේ විශේෂඥ වෛද්‍යවරුන්ගේ මතයට ඇහුම්කන් දෙන්නේ නැතුව පිරිවිතරෙන් සකස් කරන පරණ ඒවා. පරණ ස්පෙસિෆිකේෂන්. එතකොට වෙන වැඩේ තමයි අපිට දැන් උදාහරණයක් හැටියට මේ යන්ත්‍රවල IMRT පහසුකම නැහැ. ඒ නිසා සාමාන්‍ය බෙල්ල හිස වගේ පිළිකා තිබෙන තැන්වලට ප්‍රතිකාර කිරීමේදී අපහසුතාවයක් තියෙනවා. සාමාන්‍ය පිළිකා රෝගවල 70%ක් විතර මේ 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 වලට අදාළ ඒවා. කෝන් බීම් CT එක නැහැ. ඒ නිසා වෙන වැඩේ තමයි මේ යන්ත්‍ර අප්ග්‍රේඩ් කරන්න උනාට පස්සේදී එක යන්ත්‍රයකට සාමාන්‍ය කෝටි 19ක් විතර ඉල්ලනවා. මිලියන 190ක් විතර. මෙන්න මේ ප්‍රශ්නේ. ඒ නිසා මේකේ පිරිවිතරයන් හරියට සකස් කරා නම් ගැළපෙන තාලෙට මේ ප්‍රශ්නේ පැනනගින්නේ නැහැ. ඒ නිසා මම ඔබතුමාගේ අවධානය යොමු කරනවා මෙන්න මේ පිළිකා රෝග නිවාරණයේදී ඇති වෙලා තිබෙන ගැටලුව සම්බන්ධයෙන්. ඒ වගේම කරැමතුමනි මම වේගයෙන් අවධානය යොමු කරනවා ඔබතුමාට මේ දැන් පැනනගිලා තිබෙන ආයුර්ද ශාස්ත්‍රයේ ප්‍රශ්න කීපයක් පිළිබඳවත් අපිත් පාර්ලිමේන්තුවේ වාර කීපයක් සාකච්ඡා කළා මේ රැකියාව විරහිත ආයුර්වේද වෛද්‍ය උපාධිධාරීන් පිළිබඳව. ඒ අනුව එයයි 900 දිනක් බඳව ගන්නට කටයුතු කරා. නමුත් ප්‍රශ්නේ තියෙන රැකියාව ලබා දීලා තියෙනවා මම දන්න හැට 650ක් විතර. දැන් මේ අවුරුද්දෙත් තව 380ක් දැන් රැකියාව විරහිතව ඉන්නවා. 380ක් 2019 ජූලි විතර වෙනකොට 600ක් විතර මේක වැඩි වෙනවා. ඒ නිසා මේ අපි ඇත්තටම අවුරුද්දෙන් අවුරුද්දට මේ විදිහට කැබිනට් පත්‍රිකා දාලා වෛද්‍යවරු බඳව ගැනීම නෙවෙයි මම යෝජනා කරන්නේ. අපි බලමු ආයුර්වේද වෛද්‍යවරු කොපමණ ප්‍රමාණයක් මේ රට ඕනද කියලා. විශේෂයෙන් අපේ සංචාරක හෝටල් වලට සානි ශේෂ්ඨ වලට අවශ්‍ය කරන ආයුර්වේද වෛද්‍යවරු ප්‍රමාණය අපි කාඩර් එක බලලා බඳව ගැනීම සිද්ධ කරමු. එහෙම නැත්නම් මේ ප්‍රශ්නේ විසඳන්න හම්බෙන්නේ නැහැ. අදත් ගිහලා බැලුවොත් එීම මම දැක්කයි පුවත්පත් වලට වාර්තා කළා තිබෙනවා බදුරරි රෝහලේ ආයුර්වේද සායන වෛද්‍යවරයෙක් නැහැ. ඒ නිසා ආයුර්වේද වෛද්‍යවරුන්ගේ හිඟයක් තිබෙනවා. ඒ හිඟයට අපි මේ බඳවා ගැනීම ප්‍රමාණවත් නෑ කියලා තමයි කියන්න වෙන්නේ. ඔබතුමාගේ කාලය අවසන්යි ගරුමන්තුමා. හොඳයි මේ තව එක විනාඩියක් දෙන්න. ඒ වගේම මේ මම කැමතියි ඔබතුමාගේ අවධානය යොමු කරන්නට මේ හෝමියෝපති වෛද්‍ය සභාව සම්බන්ධයෙන්. ඒකත් අපි පාර්ලිමේන්තුවේ සාකච්ඡා කළා. නඩු තීන්දුවකුත් තියෙනවා. ඒ නඩු තීන්දුවට අනුකූලව කටයුතු කරන්න කියලා. එහෙම නැත්නම් මේ ශාස්ත්‍රය අපට අහිමි වෙනවා. සහ මේ නුසුදුස්සන් මේ ශාස්ත්‍රයට පැන නැගිලා ඇවිල්ලා මේ ශාස්ත්‍රයේම කඩාවටන තත්වයකට පත් වෙනවා. ඒ නිසා මේ තව ඉදිරිපත් කරන්න කරු ගන්නවත් තියෙනවා. නමුත් වෙලාව තියෙන සීමිතකම නිසා මම මෙතෙන් අතරන බොහොම සුදුයි.